අපි විශේෂයෙන්ම ජයග්‍රහණය කරන විතරක් නෙවෙයි රටේ ජනතාවගේ මේ ජනමතය ඒ වගේම පොරොන්දුයි සියල්ල ආරක්ෂා කරන එකම දේශපාලන පක්ෂය බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවක් පිහිටවන්න නෙවෙයි ප්‍රබල විපක්ෂයක කාර්යභාරය අපිට ඉටු කරන්න තියෙනවා අපි විපක්ෂය හොඳට ඉඳලා පුරුදුයි මේ අපේ ලයිස්තු අරගෙන බැලුවාම ගෑස් සිලින්ඩරේ මේ වෙලාවේ හොරු එකතු වීමක් තියෙනවා ඒ හොරු එකතු වෙච්ච තැන මං හිතනවා මට අලිමේන්තු යනවට වැඩිය වටිනවා නොපාරය විදින්න පුළුවන් වෙන්න ඉපයි රෙද්දක් අඳගෙන අපිට පහුගිය ජනාධිපති වර්ධනි ඡන්දෙන දුන්නු ජනතාව අද සූදානම් මේ අලුත් වැඩපිළිවෙළත් එක්ක අලුත් වෙනසත් එක්ක ඉදිරියට යන්න ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුපක්ෂය විසින් ක්‍රියාත්මක කරන ලබන ඕනෑම ප්‍රාන්තවාදී ආරක්ෂක කරන කටයුත්තකදී එක විධායකයේ අහෝසි කිරීම වෙන්න පුළුවන් එමෙන්න චෞරයන්ට දඬුවම් පැමිණීම වෙන්න පුළුවන් ඒ ඕනම කටයුත්තකදී කිසිම කොන්දේශයක් නැතුව ඒ වෙනුවෙන් අපේ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා නොමිනේෂන් බලපුවාම ලංකාවේ හිටපු ඇමතිවරු ජනාධිපතිවරු මන්ත්‍රීවරු අගමැතිවරු ඡන්දෙ ඉල්ලන්නේත් නැහැ. රාජපක්ෂ මහත්තයාගේ පහුලම මට හිතෙන් ඉල්ලන්නේ නැහැ. නාමලොත් ලයිස්තුවෙන් තමයි මොකද. හුරු අල්ලන්න ඕනේ කිව්ව. මමත් එකඟයි ඒක ගැන. අපි මේ ආණ්ඩුවට ජනාධිපතිතුමාට සම්පූර්ණ සහයෝගය දෙනවා. හුරු අල්ලන්නනේ සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි ඉදිරිපත් වෙන්නේ ඇත්තටම ආණ්ඩුවක් පිටවන්න. අපිට පුළුවන්. කැඩිලා බිඳිලා විනාශ වෙච්ච කෑලි බෑලි වලින් ගිහිල්ලා තැන් තැන් වල නාම යෝජනා බාර දෙනකොට අපේ සමකාලීනයෝ ඕන් ගැන මට දුකක් ඇති. රටේ රාජ්‍ය නායකයෙකුට දිය යුතු ඉහළම ශක්තිය දුන්නා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒ දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන තිබ්බ මහා විශ්වාසයෙන්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයාත් ගෝඨාභය මහත්මයාත් ඒ පවුලේම අය. ඒ විශ්වාසයෙන් නැත්තටම නැතික. මේ බදුල දිස්ත්‍රික්කයේ හැම මගුලම්ම කරලා තියෙන්නේ මේ ඩබල. ඔය ලයිස්තු ඉදිරිපත් කරන අනිත් ලයිස්තුවල කිසිම කෙනෙක් මේ ඩබලට ඇරෙන්න ඡන්දයක් දෙන්න පුළුවන් ඉන්න කවුරු හරි ඉන්නවද? ජනාධිපතිවරයා වෙනස් කරලා සාම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් වෙනස් කරා වගේම මේ සැරේ පාර්ලිමේන්තුව සුද්ධ පවිත්‍ර කරලා දෙනවා කියන එක අනිවාර්ය කාර්යයක්. මේ වසර 70ක් මේ රටේ දේශපාලනය කරපු දූෂිත දේශපාලනය අතුගා දමන දිනේ තමයි ලබන නොවැම්බර් 14 වෙනිදා කියන්නේ.